සෙනසුරාදා දවසක්. ජොබ් එකට යන්න ගත්තත් හරි දැන් මට නිවාඩු තියෙන්නේ සෙනසුරාදා ඉරිදායි. ගෙදර මොනා හරි වැඩක් හරි කොහේ හරි යනවා නම් හරි මට ඒ දේවල් කරගන්න තියෙන්නේ මේ දවස් දෙක. මොකද සතියේ දවස් පහේම උදේම ඇහැරිලා වැඩට ගිහිල්ලා ආයිමත් එද්දි මාර මහන්සි. ඒක නිසා ආපු ගමන් මොනා හරි කෑම හදලා කාලා වේලාසන නිදා ගන්න එක තමයි කරන්නේ. අද හොඳට අවුව තියෙන හින්දා දැන් මං හදන්නේ රෙදි ටික හොදන්න. පේනවනේ මෙයාගේ සෙල්ලම් බඩු හැම තැනම. ඒ ටිකත් අස් කරලා දැන් මං හදන්නේ ගෙදර ටිකක් වැකියුම් කරන්න. හැමදාම වැකියුම් කරන්න ගත්තම ටොබීගේ වැඩේ බුරණ එක. එහෙම බුරල ඉවර වෙලා ඊට පස්සේ එයාගේ සෙල්ලම් බඩුවක් අරන් එනවා සෙල්ලම් කරන්න. ඒත් අද නම් අරන් ආවේ එයාගේ නිදාගන්න මැට්‍රස් එක. දැන් මං හදන්නේ ටොබීට කෑම දෙන්න. එයාට දවසට දෙපාරක් අපි කෑම දෙනවා. වැඩට යන දවසට නම් මං උදේට යන්න කලින් දීලා යන්නේ. ඒත් අද නිවාඩු දවසේ මං ගෙදර ඉන්න හින්දා ටිකක් දවල් වෙලා දෙන්නේ. කන්න දුන්නට හැබැයි මුලින් අපි ටිකක් එයාට කවන්නත් ඕනේ. නැත්තම් එයා කන්නේ නැහැ. දැන් මං හදන්නේ මට උදේට කන්න සෑන්විච් ටිකක් හදාගන්න. මං හිතුවා මං ගේන හැම වීඩියෝ එකකින්ම ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් ගොඩක් අහන ප්‍රශ්න වලින් එක ප්‍රශ්නයක් තෝරගෙන ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් මගේ වීඩියෝස් වලට කමෙන්ට්ස් දාලා අහන ප්‍රශ්නයක් තමයි මං කොහොමද ජපාන් ආවේ කියලා. ඉතින් මං ජපානයට ආවේ ස්ටුඩන්ට් කෙනෙක් විදියට. ඉස්සෙල්ලම ලැන්ග්වේජ් ස්කූල් එකේ ඉගෙනගෙන ඊට පස්සේ තමයි මම යුනිවර්සිටි එකට එන්ටර් වුනේ. මං ගියපු ලැන්ග්වේජ් ස්කූල් එකට මම ඩිරෙක්ට් ඇප්ලයි කරලා තමයි ආවේ. ඒ ලැන්ග්වේජ් ස්කූල් එකෙන් ඇප්ලයි කරද්දි රික්වයර්මන්ට්ස් විදියට ඉල්ලුවේ JLPT N5 එක පාස් වෙලා හරි පැය 150ක් ජපනිස් ලැන්ග්වේජ් එක ස්ටඩි කරලා තියෙනවා කියලා සර්ටිෆිකේට් එකක්. ඒ වගේම ලංකාවේ අවුරුදු 12ක ස්කූල් රෙකෝඩ්ස් පෙන්වන්නත් ඕනේ. ඒ කියන්නේ අපි A level වෙනකන් ඉස්කෝලේ ගිහිල්ලා තියෙන්න ඕනේ. ඊට අමතරව අපිට ස්පොන්සර් කරන්න කෙනෙකුත් ඉන්න ඕනේ. ලැන්ග්වේජ් ස්කූල් එකේ මං ආවේ ඔක්තෝබර් බැච් එකට. ඒ කියන්නේ මම ලැන්ග්වේජ් එක ඉගෙන ගත්තේ අවුරුදු 1 මාරයි.
අවුරුද්දක ස්කූල් ෆී එකයි මාස 6ක හොස්ටල් ෆී එකටයි මට ගියා ලක්ෂ 9ක් විතර මෙහෙ සල්ලි වලින්. ඒ කියන්නේ මේ දවස්වල රේට් එකට බැලුවොත් ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 20ක් විතර. ඉතුරු මාස 6ේ සල්ලි අපි මෙහෙ ආවට පස්සේ තමා ගෙවන්න ඕනේ. අවුරුදු දෙකේ කෝස් එකට එන අයටත් ඒ වගේම තමා. ඉස්සෙල්ලම එද්දි අවුරුද්දක ස්කූල් ෆී එකයි මාස 6ක හොස්ටල් ෆී එකයි ගෙවන්න ඕනේ. ඉතින් මම මේ කිව්වේ මම ඇප්ලයි කරපු ලැන්ග්වේජ් ස්කූල් එකේ රික්වයර්මන්ට්ස් ගැන. සමහර විට මෙහෙ තියෙන තව ලැන්ග්වේජ් ස්කූල් එකක් එක්ක කම්පයර් කරාම මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. එළියට යන්න කියලා හදද්දිම මේ පාර්සල් එක ආවා. අපි බලමුකෝ මේකේ මොනවද තියෙන්නේ කියලා. මට මේක එව්වේ ටෙඩි බ්ලැක් නිව්යෝක් කියන පේජ් එකෙන්. එයාලගේ ලස්සන ලස්සන බෑග් කලෙක්ෂන්ස් ගොඩාක් තියෙනවා. ඒ වගේම මේ බෑග් 100ට 100ක් ලෙදර් වලින් තමයි හදන්නේ. මේ දවස්වල
එයාලගේ සමර් සේල් එකක් තියෙන නිසා ඔයාලටත් පුළුවන් 60% ඩිස්කවුන්ට් එකකට එයාලගේ බෑග්ස් ගන්න. ඒ වගේම මම මේ පහලින් දාලා තියෙන කූපන් කෝඩ් එකට තව 30% එක්ස්ට්‍රා ඩිස්කවුන්ට් එකකුත් ගන්න පුළුවන්. ෂොපින් මෝල් එකට ආවම මට මගේ යුනිවර්සිටි එකේ යාළුවෙකුත් හම්බුණා. ඉතින් එයත් එක්කම ගිහිල්ලා ලන්ච් එකත් අරගෙන මට ඕන බඩු ටික ගන්න යනවා. ටිකත් අරගෙන එහෙමම මං ආවා මේ ෂොපින් මෝල් එකේම තියෙන සුපර් මාකට් එකට. මෙතන ලස්සන ලස්සන මල් ගොඩාක් තියෙනවා. මොකක් ගන්නද කියලා හිතා ගන්න බෑ. කොහොම හරි බලලා බලලා අන්තිමේදී මං ගත්තේ මේ මල් එක. සාමාන්‍යයෙන් මම සතියට දෙපාරක් විතර ග්‍රොසරිස් ගන්න සුපර් මාකට් එකට යනවා. වෙනදට නම් මම යන්නේ අපාර්ට්මන්ට් එක ළඟම තියෙන සුපර් මාකට් එකට. ඒ සුපර් මාකට් එකේ මේකට වඩා එළවලු වල එහෙම ගාණ ගොඩක් අඩුයි. මේ ෆ්‍රෙෂ් මිල්ක් නම් ගන්නේ ටොබීට. එයා ෆ්‍රෙෂ් මිල්ක් බොන්න ගොඩක් ආසයි. දැන් නම් මාර මහන්සි ඇවිදලම. ඒක නිසා ඉක්මනට ගෙදර යන්න ඕනේ. ටොබීත් දැන් බලාගෙන ඇති මං එනකම්. ටිකස් කරලා බොෂ් එකක් දාලා ඊට පස්සේ මං දැන් රෑට කෑම හදන්න ඕනේ. ෆෝන් එකෙත් දැන් බැටරි ලෝ හින්දා මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඉතින් ආයිමත් අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න. සයොනරා.